ගුවන් කියලා පිළිගන්න ද බිට්‍රේඩේ YouTube channel එකට මේ YouTube channel එකෙන් කරන්නේ cryptocurrencies පිළිබඳ සිංහලෙන් අප්ඩේට් අරන් එීම. ඔයා crypto trading investing කළ මුදල් උපයන කෙනෙක් නම් channel එක වැදගත් වේවි. වීඩියෝ එක ඉවරනකම් බලලා වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like එකක් දාලා comment එකක් දාලා subscribe කරලා අනිවාර්යෙන් notification bell එක on කරලා තියාගන්න. ඒ වගේම තමයි අපේ the bittrade official කියන Telegram channel එකට join වෙන්න link එක දාලා තියෙනවා description එකේ. මේකේ ඔයාලට free signal වගේම important update මේකෙදී කතා කරනවා fundamental වගේ important news පිළිබඳව. ඒ වගේම තමයි අපේ VIP signal service එකක් තියෙනවා. කැමති කෙනෙක්ට join වෙන්න පුළුවන්. අපි swing trading කරන්න ඒකෙදී ඩොලර් දෙකක් වෙන්නේ මාසෙටම මාස 6කට ඔයාලා payment එක කරන්න ඕනේ. නමුත් අප්‍රේල් මාසෙදී join වෙන කට්ටියට discount එකක් හම්බ වෙනවා. ඒක නිසා මේ අප්‍රේල් මාසෙ ඉවර වෙන්න කලින් join වෙන කෙනෙක් ඉන්නවා නම් join වෙන්න message එකක් දාන්න අපි යන් content එකට. ඔයාලට මතක ඇති ඊයේ මම upload කරා video එකක්. ඒ video එකේදී මම ඔයාලට කිව්වා මෙන්න මේ කියන triangle pattern එක upside එකට break වෙන්නත් පුළුවන් downside එකට break වෙන්නත් පුළුවන් කියලා. කොහොම හරි මම වැඩි සම්භාවිතාවයක් කිවි අප්සයිඩ් එකට බ්‍රේක් වේවි කියලා. නමුත් ඇත්තට මේක ඩවුන් සයිඩ් එකට බ්‍රේක් වුණා. කොහොම හරි හිතා ගන්නත් බැරි විදිහට කොහොම හරි එතෙද්දි මම ඔයාලට දුන්න ටාගට් එකට ඇවිල්ලා දැන් තියෙනවා ගොඩක් ආසන්නතාවයට. නමුත් ඔයා ෂෝට් එන්ට්‍රි එකක් ගත්තා නම් අනිවාර්යෙන්ම ඔයා මේ වෙනකොට ටේක් ප්‍රොෆිට් අරන් තියෙන්න ඕනේ. මොකද මේ ටාගට් එකට එන නිසා. ඉතින් මම දැන් කතා කරන්න යන්නේ බිට්කොයින් එකට ඊළඟට මොකද වෙන්න යන්නේ කියලා. ෂෝට් ටයිම් ෆ්‍රේම් එකෙන් ෂෝට් ටර්ම් එකේදී ඔයාලට පේනවා බිට්කොයින් එක අපි මේ පැටර්න් එක අයින් කරගත්තත් අපිට ක්ලියර් බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් තියෙනවා. ඔයාලට පේනවා මේක අපිට ක්ලියර් බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් විදිහට ගන්න පුළුවන්. මොකද RSI එකේදී හය ලෝ එකක් හදලා තියෙනවා. නමුත් ප්‍රයිස් එකේදී ලෝව ලෝ එකක් හදලා තිනවා. එතකොට මේක රෙගියුලර් ක්ලියර් බුලිෂ් ඩයිවර්ජන්ස් එකක්. එතකොට අපිට මේකෙදී එක්ස්පෙක්ට් කරන්නේ මාකට් එක අප්සයිඩ් එකට යන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි බිට්කොයින් එකේ මෙන්න මේ කියන ලෙවල් එක බ්‍රේක් කරගත්තොත් ඔයාලට පේනවා මේක බුලිෂ් ඩයිවර්ජන්ස් එක කන්ෆර්ම් වෙනවා. එහෙම වුණොත් ආපහු අප් ට්‍රෙන්ඩ් එකක් ගන්න පුළුවන් මේවි. ඒකට හේතුව මම තාමත් බිට්කොයින් වල බුලිෂ් වල ඉන්න හේතුව ඔයාලට පේනවා මේ 12 hour time frame එකේදී බුලිෂ් ඩයිවර්ජන්ස් ආපු ආකාරය තියෙන ඔයාලට පේනවා. මෙන්න මේ අවස්ථාවේදී හැදුන බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් අප් වුණා. ඒ වගේම මෙතනත් බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් හැදිලා අප් වුණා. මෙතනත් බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් හැදිලා අප් වුණා. ඒ වගේම තමයි දැන් මෙන්න මේ අවස්ථාවේදී දැන් මේ 12 කියන්නේ පැය 12 chart එක මේ දාලා තියෙනවා. ඔයාලට පේනවා පැය 12 chart එක මේ. ඉතින් මේකෙත් ක්ලියර් බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් තේනවා. පහුගිය හැම අවස්ථාවකම මේ විදිහට අප් වෙලා තියෙන හොඳ අප් ට්‍රෙන්ඩ් එකකට. ඉතින් මේත් හිස්ටොරිකල් ඩේටා රිපීට් එකක් වෙලා ආපහු මාකට් එකේදී ඩොලර් 42000ට 44000කට 45000කට බිට්කොයින් එක අප් වෙයිද කියලා අපි බලන්නෙමු. මේ කියන කොහොම හරි 12 hour time frame එකේදී මම බුලිෂ් මාකට් එකේදී මම දැන් කතා කරන්න යන්නේ ඩේලි ටයිම් ෆ්‍රේම් එකේදී. ඔයාලා දන්නවා මේ වෙනකොට අපි ඊයේදී කිව්වා වගේම මෙන්න මෙතනින් තියෙන ඔයාලට පේනවා මෙන්න මෙතන අපි කිව්වනේ බෙයාරිෂ් ෆ්ලැග් පැටර්න් එකක් තියෙනවා කියලා. ඉතින් මේ බෙයාරිෂ් ෆ්ලැග් පැටර්න් එක බ්‍රේක් ඩවුන් වෙලා තියෙන්නේ ඇත්තටම. මේක ටිකක් මාකට් එකේදී බෙයාරිෂ් සිග්නල් එකක් තමයි අපිට ඩේලි ටයිම් ෆ්‍රේම් එකෙන් ගන්න තියෙන්නේ. ඉතින් මේක ටාගට් එක ටිකක් ලොකු දුරක් තියෙනවා ඩොලර් 29000කට 26000කට වගේ ඩ්‍රොප් වෙන්න පුළුවන්. කොහොම හරි අපිට මැසිව් සපෝට් සෝන් එකක් එනවා. ඔයාලට පේනවා ඩේලි ටයිම් ෆ්‍රේම් එකේ සපෝට් සෝන් එකක් විදිහට වැඩ කරાવી ඩොලර් 29000ට 30000කට වගේ එනකන්. ඉතින් ඒකත් ලොස්ට් වුණොත් එහෙම ලොකු බෙයාරිෂ් මොමන්ට් එකක් ගන්න පුළුවන් මේවි. කොහොම වුණත් මේ කියන බෙයාරිෂ් ෆ්ලැග් පැටර්න් එක මෙන්න මේ කියන සපෝට් සෝන් එකේදී හෝල්ඩ් කරන්නත් පුළුවන් ඩොලර් 30000 32000 කියන රේන්ජ් එකේදී. ඉතින් ඩේලි ටයිම් ෆ්‍රේම් එකේදී නම් වාට ස්ටොප් ලොස් එකක් තියාන ෂෝට් එන්ට්‍රි එකක් ගන්නත් පුළුවන්. නමුත් එච්චර රිස්ක් එකක් ගන්න යන්න එපා කියලා තමයි මම නම් කියන්නේ. ඉතින් මම නම් ස්පොට් වල තියෙන කොයින්ස් ඔක්කොම හෝල් කරන් ඉන්නවා.
ෆියචර් ට්‍රේඩ්ත් ලික්විඩේෂන් පහලට දාගෙන දාගෙන යන ගමන් තියෙන්නේ. කිසිම ෂෝට් පොසිෂන් එකක් නැහැ. කොහොම නමුත් ඔයාලට මේක මම දැන් දවස් කිහිපයක් තිස්සේ මේ පැටර්න් එක කිව්ව නමුත් මම දැන් කතා කරන්න යන්නේ මන්ත්ලි චාට් එකේදී ඔයාලට ස්පෙෂල් දෙයක් කියන්න යන්නේ. ඒ තමයි මම මාකට් එකේ බුලිෂ් වෙන්න හේතුව ඔයාලට පේනවා මේ පහුගිය අවස්ථාවේදී මෙන්න මේ වගේ මෙතන අපිට හැංගින් මෑන් ස්පිනින් ටොප් වගේ කැන්ඩල් එකක් ගන්න පුළුවන්. හරිද? ඔයාලට පේනවා මෙන්න මේ අවස්ථාව මෙන්න මෙතන හැදුනා. ඊට පස්සේ බලන්න මොකද වුනේ කියලා ලොකු බෑරිෂ් කැන්ඩල් එකක් හැදුනා. ඒ වගේම මෙන්න මෙතනත් ඒ කැන්ඩල් එක තියෙනවා. හරිද? ඊට පස්සේ ඔයාලට පේනවා ආපහු මෙන්න මේ වගේ බුලිෂ් සාමාන්‍යයෙන් මෙතන බෑරිෂ්ලා වින් කළා තිබුණත් නමුත් බුලිෂ් රිජෙක්ෂන් එකක් තියෙනවා ඔයාලට පේනවා මෙතන වික් එකෙන්. ඒ වගේ රිවර්ස් වෙන කැන්ඩල් එකක් හැදිලා තියෙනවා ඔයාලට පේනවා. ඒ වගේම කැන්ඩල් එකක් ඊට පස්සේ මෙන්න මෙතනත් හැදුනා. එතකොට මෙන්න මේ කියන ෆ්‍රැක්ටල් එක මෙන්න මෙතෙන්ට සමානයි. හරි? ඔයාලට පේනවා මෙන්න මේ වගේ කැන්ඩල් තුනක් හැදිලා තියෙනවා. ඊට පස්සේ මොකද උනේ බලන්න මෙන්න මෙතනින් ආපහු බුලිෂ්ලා ග්‍රීන් කැන්ඩල් එකක් හැදලා තියෙනවා. ඒ වගේම මෙතනත් ග්‍රීන් කැන්ඩල් එකක් තියෙනවා. ඊට පස්සේ දෙවිනියට ග්‍රීන් කැන්ඩල් එකක් හැදලා තියෙනවා. බලන්න මේ කැන්ඩල් වලත් ටිකක් බොහෝ දුරට සමානයි. ඉතින් මෙතන ග්‍රීන් කැන්ඩල් එකක් තියෙනවා. ඔයාලට පේනවා මෙන්න මේ කියන රෙඩ් කැන්ඩල් එක තමයි මේ හැදෙන්නේ මේ ෆ්‍රැක්ටල් එකට අනුව. ඔයාලට පේනවා මෙන්න මේ කැන්ඩල් එකෙන් පස්සේ මොකද වෙන්නේ බලන්න ලොකු ග්‍රීන් කැන්ඩල් එකක් හැදිලා මාකට් එක අප් වෙනවා. ඉතින් තව දවස් 12ක් තියෙනවා මේ කැන්ඩල් එක ක්ලෝස් කරන්න. ඒ දවස් 12 ඉවර වෙනකොට මෙන්න මේ වගේ කැන්ඩල් එකක් හැදුනොත් ලබන මාසේ මැයි මාසේ ආපහු $60,000කට වගේ අප් වෙන්න පුළුවන් ඒවි කියලා මම ප්‍රෙඩිට් කරනවා. මේ මන්ත්ලි චාර්ට් එකට මේ ෆ්‍රැක්ටල් එකට අනුව. කොහොම නමුත් මෙන්න මෙතනදී අපිට පොඩි රිස්ක් එකක් තියෙන්නේ. මෙන්න මෙතන ඩබල් බොටම් එකක් ක්‍රියේට් කරන්නත් පුළුවන්, ඩබල් ටොප් එකක් ක්‍රියේට් කරන්නත් පුළුවන්. ඔයාලට පේනවා මෙන්න මේක මේ ලෙවල් එක බ්‍රේක් වුණොත් අපි මේක ඩබල් ටොප් එකක් හදනවා. බැරි වෙලා හරි මෙන්න මේ ග්‍රීන් කැන්ඩල් එකෙන් ආපහු මාකට් එක අප් වුණොත් ඔයාලට පේනවා මේක මෙහෙම රිවර්ස් වෙලා ගියොත් මේක ඩබල් බොටම් පැටර්න් එකක් විදියට, එහෙම නැත්නම් තව කෙනෙක්ට මේක බුලිෂ් ෆ්ලැග් එකක් විදියට ගන්න පුළුවන්. කොහොමත් අප් වෙනවා. ඉතින් මේ සිනාරියෝ දෙකම ප්ලේ වෙන්න පුළුවන්. මේ කියන සපෝර්ට් රෙසිස්ටන්ස් දෙක අතර තමයි සිද්ධ වෙන්නේ. නමුත් මම මේ ෆ්‍රැක්ටල් එකට අනුව මම බුලිෂ්. ඒකට හේතුව මේ තියෙන මෙතන රෙඩ් කැන්ඩල් එක තමයි මේ හදන්නේ. එතකොට ඔයාලට පේනවා ලබන මාසේ ඊට පස්සේ මාසේ හැදුන ලොකු ග්‍රීන් කැන්ඩල් එකක් හැදුනා වගේම මැයි මාසේ ලොකු බුලිෂ් මොමන්ට් එකක් බිට්කොයින් වල ගණීවි කියලා මම ප්‍රෙඩිට් කරනවා. එතකොට අද ට්‍රේඩින් පැටර්න් එක විදිහට ගත්තොත් එහෙම ඔයාලට පේනවා අපිට සොලානා වලට ගියොත් සොලානා වල 4-hour time frame එකට ගියාම සොලානා වල ඔයාලට පේනවා මෙන්න මෙතන මැසිව් බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් තියෙනවා. ඒත් එක්කම අපිට උඩින් රෙසිස්ටන්ස් එකක් විදිහට මේ විදිහට දාගත්තාම 4-hour chart එකේදී මෙතන ෆෝල් ඉන් වෙච් එකක් තියෙනවා. ඉතින් ෆෝල් ඉන් වෙච් එකේ මේ කියන රෙසිස්ටන්ස් එක බ්‍රේක් වුණොත් ඔයාලට යන්න පුළුවන් ආපහු $110,000කට වගේ අප් වෙන්න පුළුවන් සොලානා. එහෙම නැතුව මේ කියන සපෝට් එක බ්‍රේක් වුණොත් ඔයාලට ෂෝට් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. නමුත් මම කියන්නේ ෂෝට් එන්ට්‍රි එකක් ගන්න එපා. මොකද මෙතන බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් ක්ලියර් විදිහට තියෙනවා. ඔයාලට පේනවා මේක කතා දෙකක් නැහැ, ක්ලියර් බුලිෂ් ඩයිවර්ජන්ස් එකක්. ඒක නිසා කිසිම වෙලාවක ෂෝට් කරන්න යන්න එපා. මේ කියන රෙසිස්ටන්ස් එකෙන් උඩ කැන්ඩල් එකක් ක්ලෝස් කරගත්තොත් සොලානවල ඔයාලට වෙන මෙතනින් ක්ලෝස් කරගත්තොත් කැන්ඩල් එකක් ලොง පොසිෂන් එකට ගිහිල්ලා ඔයාලා මෙන්න මේ කියන හයි එකේදී ටේක් ප්‍රොෆිට් එක ගන්න බලන් ඉන්න. ඊට පස්සේ මෙන්න මේ ලෝ එකට යටින් ස්ටොප් ලොස් එකක් තියාගන්න. ඒක තමයි අද ට්‍රේඩින් පැටර්න් එක. ෆ්‍රී සිග්නල් ගෲප් එකේ VIP සිග්නල් වලට ජොයින් වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න. ඒ වගේම තමයි YouTube channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා notification bell එක on කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා comment එකක් දාන්න. හැමෝටම සුබ දවසක්.